මේවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය වෙතයි දැන් අවධානය. ටෙලිවිෂන් ටෙලිවැකිය මීට පෙර දවසකුත් මතක් කළා හඳ පෙන්වම ඇඟිල්ල දිහා බලන්න එපා කියලා. අපට රනිල් ගෝඨාභය මහින්ද අනුර එකී නොකී මෙකී කිසිදු දේශපාලනඥයෙකු සමග පෞද්ගලික කෝන්තර නැහැ. ඇත්තේ සමාජීය ගනුදෙනුවක් දේශපාලන විවේචනයක් පමණයි. ලස්සන රටක් පාලනය කොට විනාශ කළ දේශපාලනඥින් එක්ක ඇති න්‍යායාත්මක අරගලයක් පමණයි. හැබැයි දූෂණයේ වංචාව හොරකමට තක්කඩිකමට රැවටීමට එරෙහිව අප ලියනවා අප කතා කරනවා. කොළපාට නිල්පාට රතුපාට කහපාට දම්පාට කණ්ණාඩි දාලා මේ සමාජයේ දිහා බලන තාක් මේ සමහර දේශපාලනඥයින් අපේ ඇඳිවතත් ගලවගෙන යනවා ස්ථීරයි. හොඳම උදාහරණ දෙකක් අරගෙන බලමු. දැන් ජපානයේ සමාගමකින් කොමිස් සිල්ලුව කියලා චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. ගුවන් සේවා මාත්‍යංශයේ සහ ජපානයේ තයිසේ සමාගම අතරයි මේ ගනුදෙනුව සිදුවෙලා තියෙන්නේ. එහිදී කැබිනට් ඇමතිවරයෙකු තයිසේ සමාගමෙන් අල්ලස් ඉල්ලා තිබෙනවා කියලා පාර්ලිමේන්තුවේදී මුලින්ම පැවසුවේ විපක්ෂ නායක සජිත්. නමුත් ඔහු ඇමතිවරයාගේ නම හෙළිදරව් කළේ නැහැ. නමුත් ඒ එක්කම ඇමති නිමල් සිරිපාලද සිල්වා ඉල්ලා අස්වුණා. ඇත්තටම ඉල්ලා අස්වුණේ නැහැ. ජනාධිපති ගෝඨාභය ඉල්ලා අස්වෙන්න කියලා තියෙනවා කියලා තමයි වාර්තා වන්නේ. දැන් මෙහි සත්‍යාසත්‍යතාව පරීක්ෂණයකදී එළිවෙන ඕනේ නේද? අපේ රටේ පරීක්ෂණ පිළිබඳවත් අමුතුවෙන් කතා කළ යුතු නැහැ. පැන්ඩෝරා පේපර්ස් වල පරීක්ෂණ වාර්තා වගේ තමයි බොහෝ සොයාබැලීම්. ඒ වගේමයි මේ පාර්ලිමේන්තුවේ මෙවැනි චෝදනාවක් ආව පළවෙනියා හෝ අවසාන පුද්ගලයා නිමල් සිරිපාල නෙමෙයි. අගමැති රනිල්ට මහ බැංකුව කැඩුවා කියලා චෝදනා එල්ල වුණා. ප්‍රසන්න රණතුංගට අධිකරණයෙන් දඬුවම් නියම වුණා. තව මොනතරම් දූෂිතින් පිරිසක් ගෝඨාභය වටේ ඉන්නවද? පෞලෙම කී දෙනෙක් ඉන්නවද කියලා අහන්න කැමතියි. කොහොම නමුත් කතාවක් තියෙනවා. සීසර් පමණක් නෙමෙයි සීසර්ගේ බිරිඳත් චෝදනා නැති අයෙකු විය යුතුයි කියලා. මෙවැනි අල්ලස් චෝදනාවක් එල්ලවීම තුළ කියන්නට ඇත්තේ රටම ජපානයේ ඉදිරියේ ලැජ්ජාවට හැල්ලුවට පත්වන බවයි. ජපාන මොනෝරේල්වේ ව්‍යාපෘතිය නතර කළේද අල්ලස් ලැබෙන්නේ නැති නිසා බව හැමෝම දන්න කතාවක්. මේ අල්ලස් කතාව ඊයේ දවසේ කර්ලියට එනකොට ගෑස් මගටිය කෝප් කමිටුවේදී ප්‍රශ්න කෙරුණා. ඇත්තටම අප ලියූ ටෙලිවැකි ගණනාවකින්ම පැහැදිලි කළා ඔබට මතක ඇති අපේ රටේ හදිස්සි මිලදී ගැනීම සිදු කරන්නෙම හොරා කන්න කියලා. මේ අත්‍යවශ්‍ය සේවාවලදී තමයි වැඩිම හදිසි මිලදී ගැනීම සිදු වෙන්නේ. ගෑස් විදුලිය ඉන්ධන විතරක් නෙමෙයි ඖෂධත් මෙහිලා ප්‍රමුඛයි. මේ ආයතනවල ඉන්න ලොක්කන්ගේ ඉඳලා මැති ඇමතිලා හැමෝම දන්නවා මේ කාලෙට මේ දේවල් අවශ්‍යයි කියලා. උදාහරණයක් ලෙස පායන කාලෙට විදුලිය මිලදී ගැනීම දක්වන්න පුළුවන්. විදුලිය කපන තැනටම ලං වෙන්න ඇරලා පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගන්නවා. එහිදී අර අඩුම ගානට මිලදී ගත යුතුයි කියන රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇයි හදිස්සීනේ? මේ නිසා තම හිතවත් අයගෙන් වැඩි ගන්නට ගන්නවා. ඕක තමයි හදිස්සි මිලදී ගැනීම වලදී ඇත්තටම වෙන්නේ. දැන් කෝප් කමිටුවේදී ගෑස් ප්‍රශ්නේ ඇදිලා ආවා. පසුගිය පෙබරවාරි වලදී වාර ටෙන්ඩරේ, ඒ කියන්නේ සාමාන්‍යයෙන් පවත්වගෙන යන ටෙන්ඩරේ අවසන් වෙලා, එවිට යලිත් ලන්සු කැඳවිය යුතුයි. ඒ ගෑස් මෙට්‍රික් ටොන් 280,000ක් සඳහායි. සමාගම් තුනක් ලන්සු තියලා. අඩුම ලන්සුව සියාම් ගෑස් සමාගමෙන් ඇමරිකානු ඩොලර් 96කට තමයි ලන්සුව තියලා තියෙන්නේ. අන්තිමට වාර ටෙන්ඩරේ ගියේ ඕමාන සමාගමකට. ඒ සමාගමේ ලන්සු ඇමරිකානු ඩොලර් 129කට දීලා තියෙන්නේ. ඒකට හේතු 60-70ක් දැන් මේ අය කියනවා. ටර්ම් ටෙන්ඩර් එකට අඩු ගානට හම්බෙච්ච කම්පැනියක් එක්ක වෙන නෙගෝෂියේෂන් එකක් යනවා. ඒ නෙගෝෂියේෂන් එක යන්නෙත් අපිම දාපු මේ කන්ඩිෂන් එකක් අපිට කඩා ගන්න ඕන වෙලා. කියන්නේ රජයටම ආයිත් අයින් වෙන්න ඕන වෙලා. ඊළඟට මේ ගන්න ස්පොට් ටෙන්ඩර් එකේ ඒකෙම දෙවෙනියට ආපු අර ජයන් සමරි මන්තුමගේ වගේ ඒකෙම දෙවෙනියට ආපු බිඩව අරගෙන එයාගෙන් ඩොලර් මේ 129කට ගන්නවා. එතකොට මෙතුමා කිව්ව වගේ 1.2 බිලියන් වගේ ලොකු මුදලක් මේකෙන් අහිමි වෙනවා. මට පෞද්ගලිකව ගත්තාම මගේ හෘද සාක්ෂියට එකකව මම කැමති නැහැ අඩු එකක් තියද්දි මොන රටේ තත්ත්වෙත් එක්ක SPLC වල ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒක වෙනස්, ඒක නෙමෙයි මෙතන අදාළ. ගැටලු තියෙනවා. හැබැයි මම කැමති නැහැ මේ මොනවා කිව්වත් මම මේක ඕන ප්‍රසිද්ධිය ඕන තරම් මම කියපු කාරණා 112ට හරි එහෙම නැත්නම් 96ට තියෙන එකක් 129ට අස්සම් කරන්න මම කැමති නැහැ. නමුත් එකක් පැහැදිලි, මේ හැම ගනුදෙනුවක්ම අන්ත දූෂිතයි. ඒකයි අප මීට පෙරත් කිව්වේ අද මේ බොහෝ දේශපාලනඥයින් සහ සමහර නිලධාරීන් ගේ මැද පනාදින අම්මව තියාගෙන
බූරුව ගහනවා කියලා. මේ ලස්සන රටට මෙහෙම වුණේ සිංගමනට වැටුනේම වැරදි කළමනාකරණය, අනුවණ දේශපාලන තීන්දු තීරණ හා හොරා කෑම කියලා පිළි අරගෙන ඊට එරෙහිව නැගී නොසිටින තාක් අපේ රට මේ අඳුරු අගාධයෙන් ගොඩගන්න බෑ. අපේ දරුවන්ගේ හෙට දවස වලපල්ලට යන එක වළක්ව ගන්න බැරි වෙනවා. ඒ වගේමයි අප තනි තනි මිනිස්සු මත විශ්වාසය තියලා දැන් වැඩක් නෑ. ඒ වෙනුවට අප නිරන්තරයෙන්ම මතක් කරන බුද්ධි මණ්ඩලයක් සඳහා මේ රට විවෘත කළ යුතුයි. මෙහිලා ඉතාම වැදගත් උදාහරණයකින් අද ටෙලිවැකිය අවසන් කරන්නම්. වරක් සොක්‍රටිස් මෙහෙම කිව්වා, ඡන්දයකට දෙන්නෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා. එක් අයෙක් පැණි රස වෙළෙන්දෙක්, අනික් කෙනා වෛද්‍යවරයෙක්. ඇත්තටම රෝගී මිනිස්සු ඉන්න රටකට අවශ්‍ය වෙන්නේ වෛද්‍යවරයෙක්. අර පැණි රස වෙළෙන්දගේ කෑම හරිම රසයි. හැබැයි රෝගියට ඒ පැණි රස වලින් සුවය ලැබෙන්නේ නැහැ. වෛද්‍යවරයාගේ බෙහෙත් තිත්තයි, අප්‍රියයි, සමහර විට රිදෙන සුළුයි, වේදනාත්මකයි. නමුත් රෝගය සමනය වෙනවා. නමුත් ඡන්දයකදී අනිවාර්යයෙන්ම දිනන්නේ පැණි රස වෙළෙන්දා. අපද මේ තා කරමින් ඉන්නේ බොහෝ විට හෙට දවසේ ඡන්දයකදීත් කරනු ඇත්තේ පැණි රස වෙළෙන්දෙකුට ඡන්දය දීමයි. පැණි රස වෙළෙන්දෙකු දිනවීමයි. පැණි රස බූන්දි කිරිටොපි වෙළෙන්දව දිනවන රටකට විය හැකි විනාශය දැන් අප අත්විඳිමින් සිටින බව අද ටෙලිවැකියෙන් මතක් කරනවා.